තෙරේදාදිනේදී ගම්පොල ප්‍රදේශයේදී වයස අවුරුදු 22ක මුස්ලිම් තරුණියක අතුරුදහන් වීමක් වාර්තා වුණා. දැන් අද දවසේදී මේ වෙනකොට එම තරුණියගේ සිරුර හමු වුණා කියලා වාර්තා වෙනවා. මේ සම්බන්ධව මොකක්ද මේ විමර්ශන කටයුත්තේ? ඔව් ගම්පොල පොලිසියට පසුගිය දිනක වාර්තා වෙලා තිබුණා තරුණියගේ අතුරුදහන් වීමක් සම්බන්ධයෙන් වයස අවුරුදු 22ක පසුගිය 7 වෙනිදා තමයි ඒ තොරතුරු ලැබිලා තිබුණේ. ඒ අනුව විමර්ශන කටයුතු ආරම්භ කරා ගම්පල මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයයි යදා අපරාධංශයේ ස්ථාපතිවරයා ඇතුළු නිලධාරි කණ්ඩායමක් මේ සම්බන්ධව සොයා බැලුවහම අනාවරණය වුණු කාරණය තමයි ඒ තරුණිය නිවස ආසන්නයේම තමයි යම්කිසි ආකාරයකට හානියක් වෙලා තියෙන්නේ කියන එක. නිවස කියන්නේ අය සාමාන්‍යයෙන් රැකියාවකට යනවා ගිලියෝ ප්‍රදේශයට. රැකියාවට යන අවස්ථාවේ අය රැකියාවට උදේ පිටත් වුණ බවට සාක්ෂි තිබුණා. නමුත් අය ඒ සේවය කරන ස්ථානයට ගොස් තිබුණු බවට හෝ නැත්නම් ප්‍රධාන මාර්ගයට පැමිණ තිබුණු බවට තොරතුරු තිබුණ නැහැ. කෙසේ වුවත් මේ පිළිබඳව සැක් පුද්ගලයන් කීප දෙනෙක් සම්බන්ධව සැක් කරලා විමර්ශන කටයුතු ආරම්භ කරලා තිබුණා මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ගම්පොල. ඒ අනුව අවසාන වශයෙන් සැක කර පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. ඒ අත්අඩංගුවට ගැන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුණා ඒ ප්‍රදේශයේ එළුවන් ඇති කරන පුද්ගලයෙක්. ඔහු එළුවන්ට ආහාර සඳහා තනකොළ කැපීමට ගිහිල්ලා තියෙන අවස්ථාවක උදෑසන මේ තරුණිය ඒ මාර්ගයේ ගමන් කරනවා. ඒ ගමන් කරන අවස්ථාවක ඔහු උත්සාහ කරලා තියෙනවා, දැනට තියෙන තොරතුරු අනුව ඔහු උත්සාහ කරලා තියෙනවා යම්කිසි අතවරයක් කරන්න මේ තරුණියට ඇයට ප්‍රතික්ෂේප කිරීම නිසා මේ පුද්ගලයා විසින් මේ තරුණිය ඒ ආසන්නයේ යම්කිසි කැලැබද ප්‍රදේශයකට බලහත්කාරයෙන් අරගෙන ගොස් තිබෙනවා. එහිදී ඇය ඝාතනය කළ තිබෙන බව තමයි දැනට නිරීක්ෂණය වෙන්නේ. ඝාතනය කළා මේ වන විට ඒ ප්‍රදේශයේ ඒ ස්ථානයකම වළදාලා තියෙනවා. නමුත් මූත්‍රාශ්‍රය මෙතෙක් හමුවීමක් වුණේ නැහැ. සැකකරු මේ දැනුම් දීම පමණ සැකකරුගේ දැනුම් දීම පමණයි තියෙන්නේ. මේ වන විට ඒ ස්ථානයේ ඒ අවශ්‍ය කටයුතු අධිකරණයට කරුණු වාර්තා කළා. ඒ වගේම අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ගෙනලා ගරු මහේත්‍රාතුමාට මේ පිළිබඳ දැනුම් දීලා ඒ ස්ථානීය පරීක්ෂා කිරීම වලින් පසුව ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනවා. දැනට තියෙන්නේ මේ සම්බන්ධව මේ ප්‍රමාණයි තොරතුරු. නමුත් අනාවරණය වෙලා තිබෙන තොරතුරු අනුව මේ තරුණිය ඝාතනය කරන බව තමයි දැනට පෙනියන්නේ. කෙසේ වුවත් ඒ මුත්‍රාශ්‍රය මෙතෙක් හමු වෙලා නැහැ. ඒ මුත්‍රාශ්‍රය සොයා ගැනීමෙන් පසුව අපිට ඉදිරි විමර්ශන කටයුතු තවදුරටත් සිදු කිරීමේ හැකියාව තියෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24ක තරුණයෙක්. ඒ ගම් ප්‍රදේශයේම තරුණයෙක්. මේ තරුණියත් මේ තරුණයාත් එකිනෙකා හඳුනන අය. ඒ ප්‍රදේශයේම පදිංචි අය. ඒ වගේම තමයි මේ වන විට වාරිපොල දීගිතව ප්‍රදේශයේදී පුද්ගලයන්ගේ මල සිරුරු දෙකක් වතුරවලක හමු වෙලා තිබෙනවා. මේ සම්බන්ධව මොනවා හරි තොරතුරක් ඔබතුමාට වාර්තා වෙලා තියෙනවද? කොහොමද මේ සම්බන්ධව තියෙන තත්ත්වය? වාරියපොල පොලිස් බල ප්‍රදේශයේ ඒ පුද්ගලයන් දෙදෙනෙක් අතුරුදහමින් සම්බන්ධව පැමිණිල්ලක් ලැබිලා තිබුණා. ඊයේ දිනේදී පැමිණිලි දෙකක් ලැබිලා තිබුණා වාරියපොල පොලිස් ස්ථානයට. ඒ පැමිණිලි සම්බන්ධව වාරියපොල පොලිස් ස්ථානයේ විමර්ශන කටයුතු ආරම්භ කරලා තිබුණා. පසුව සොයා බැලීමේදී අනාවරණය වනවා යම්කිසි පුද්ගලයන් දෙදෙනෙකුගේ පිරිම් පුද්ගලයන් දෙදෙනෙකුගේ මූත්‍ර ශරීර දෙකක් ඒ ප්‍රදේශයේ දීගිතව කියන ප්‍රදේශයේ වතුරවලක තිබෙන බව. නමුත් මේට හේතුව තවත් අනාවරණය වෙලා නැහැ. යම්කිසි ආකාරයකට කුමක්ද මේ මනුෂ්‍ය ඝාතනයක්ද නැද්ද නැත්නම් වෙන අනතුරක් සිදුවීමක්ද යන්න පැහැදිලි නැහැ. කෙසේ වුවත් මේ වන විට තිබෙන්නේ මුත්‍ර ශරීර දෙක සොයා ගැනීම පමණයි. ඊට අදාළ විමර්ශන කටයුතු වාරියපොල පොලිස් ස්ථානය ක්‍රියාත්මක කරනු ලබනවා. කොස්ලන්ද පොලිස් අසමේ උඩදියලුම ප්‍රදේශයේදී වයස අවුරුදු 23ක කාන්තාවකට වනාලියෙක් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා මියාමක් පිළිබඳ කොස්ලන්ද පොලිස් ස්ථානයට වාර්තා වෙලා තිබ්බා. මේ සම්බන්ධව කොස්ලන්ද පොලිස් ස්ථානයේ ස්ථාපතිවරයා විමර්ශන කටයුතු ආරම්භ කරා නිලධාරීන් සමග. එහිදී අනාවරණය වුණා මෙම වයස අවුරුදු 23ක තරුණියත් ඒ වගේම වයස අවුරුදු 22ක තරුණයෙකුත් මේ උඩදියලුම ප්‍රදේශයට ගිහිල්ලා තිබෙනවා. ඒ ප්‍රදේශයට සාමාන්‍යයෙන් සංචාරදේශීය සහ විදේශීය සංචාරකයෝ යනවා. ඒ උඩදියලුම ප්‍රදේශයේ දියැල්ල ප්‍රදේශයේ නැරඹීම සඳහා, දියැල්ල ආරම්භ වන ප්‍රදේශ නැරඹීම සඳහා. නමුත් මෙම යුවළ පෙම්වළක් විදිහට තමයි පොලිසිය දැනට
විශ්වාස කරන්න දැනට තියෙන තොරතුරු අනුව කෙසේ හෝ මෙම දෙදෙනා ඔවුන් ගිහිලා තියෙනවා මේ උඩදිලුම් ප්‍රදේශයට රාත්‍රී කාලයේ නවතන් ගැනීම සඳහා. නමුත් මේ ප්‍රදේශය රක්ෂිත ප්‍රදේශයක්, උඩදිලුම රක්ෂිත ප්‍රදේශය. ඒ ප්‍රදේශයට ගොස් රැඳී සිටීමට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඒ රක්ෂිත රණවනං ඇතුළු වීමට අවසර ලබා ගත යුතුයි. නමුත් මෙම දෙදෙනා පූනාගල ප්‍රදේශයෙන් මෙම උඩදිලුම් ප්‍රදේශයට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ඔවුන්ට යම්කිසි ආකාරයකට නීත්‍යානුකූල නොවන ආකාරයට මඟ පෙන්වන්න කටයුතු කරන දෙදෙනෙක් මඟ පෙන්වීම සඳහාත් කටයුතු කළ තියෙනවා. මේ ප්‍රදේශවාසී මේ ප්‍රදේශයේ ඉන්නවා. ඔවුන්ට නීත්‍යානුකූලව අවසරලත් අය නෙවෙයි. නමුත් ඒ ප්‍රදේශයේ යම් යම් ගම්වාසීන් මැදිහත් වෙලා මේ ආකාරයට නවතන ගැනීම සඳහා අවස්ථාව ලබා දෙනවා. මොවුන් මේ ආකාරයට මේ දෙදෙනා රාත්‍රී කාලයේ මෙම ස්ථානයේ ඉඳලා තියෙනවා. මොවුන්ට මඟ පෙන්වන්නට පැමිණි දෙදෙනා යම්කිසි මුදලක් අය කළා ඔවුන්ට නවතන් ගැනීම සඳහා බිම සකස් කරලා දීලා, බිම සුද්ධ පවිත්‍ර කරලා සකස් කරලා දීලා තියෙනවා. ඒ ස්ථානයේ ඔවුන් විසින් කූඩාරමක් ඉදි කරලා එම කූඩාරමේ රැඳී ඉඳලා තියෙනවා. රාත්‍රී 10ත් 11ත් අතර මේ ප්‍රදේශයට පැමිණි තනි වනාලියෙක් ප්‍රහාර එල්ල කිරීම නිසා මේ තරුණිය මියගොස් තිබෙනවා. ඒ වගේම තරුණයා තුවාල ලැබලා තියෙනවා. මේ වන විට තරුණයා දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒ වගේම තරුණියගේ මලසිරුර මුත් ශරීරය මේ වන විට දියතලාව රෝහලට ගෙනවිත් තිබෙනවා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා. මේ මලසිරුර පහතට ඒ වගේම තුවාලුවේ රෝගියා මීට 750ක් විතර උඩ ප්‍රදේශයේ මේ සිද්ධ වෙන්නේ. පහල් රැගෙන එමත් ඉතාම දුෂ්කර වුණා. ඔවුන් යම්කිසි ආකාරයකට ගම්වාසීන් සහ ප්‍රදේශවාසීන් එකතු වෙලා ඔවුන්ගේ සහය ඇතුව පොලිසිය මොවුන් පහලට රැගෙන ආවා. විශේෂයෙන්ම වෙනම සකස් කරන ලද ඒ ප්‍රදේශයේ තියෙන ලීවලින් සකස් කරන ලද යම් ආකාරයකට ලීවලින් සකස් කරගත් දක්වනි දෙයක් සකස් කරලා තමයි ඔවුන් රැගෙන ඒමට අට්ටාලයක් සකස් කළේ. ඒ හරහා තමයි ඒ මත තමයි ඔවුන් රැගෙන ඒමට කටයුතු කළ තිබුණේ. ඒ වගේම මෙම උදව් කරපු, ඒ කියන්නේ එම ප්‍රදේශයේ නවාතැන් ගැනීමට උදව් කරපු සැකරුවන් දෙදෙනෙක්, ඒ කියන්නේ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා කොසලඳ පොලිස් ස්ථානයෙන්. ඔවුන් කුඩා මුදලකට මේ අයට මඟ පෙන්වලා මේ ස්ථානයේ රැඳී සිටීමට අවස්ථාව ලබා දීම සම්බන්ධව විශේෂයෙන්ම ඔවුන්ට ඒ කියන්නේ රක්ෂිතයට ඇතුළට අවස්ථාව ලබා දීම සහ මේට සහය දැක්වීම සම්බන්ධයෙන් මේ වන විට ඔවුන් කොස්ලන්ද පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයට ඇතුළු මේ වනාලිය අද උදෑසන හයට පමණ හයට ආසන්න වෙලාවේදී මේ කොස්ලන්ද ප්‍රදේශයේදී නැවත පාසල් යන වයස අවුරුදු 10ක දරුවෙකුට සහ ඒ වගේම ඔහුගේ පියාට ප්‍රහාර එල්ල කළා තියෙනවා. ඔවුනුත් මේ වන විට ප්‍රතිකාර ලබන රෝහල්ගතව ඒ දරුවා බරපතල තත්ත්වයක නැහැ. නමුත් වෛද්‍ය පරීක්ෂණ සඳහා මේ වන විට මොනරාගල රෝහලට ඇතුළත් කරලා තියෙනවා. අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මේ උඩදියලුම් ප්‍රදේශයට දේශීය සහ විදේශීය සංචාරකයෝ ගමන් කරනවා. ඒ උඩදියලුම මන්සන්දියෙන් තමයි සාමාන්‍යයෙන් ඇතුල් වීම කරන්නේ උඩදියලුමට ගමන් කිරීම සඳහා. එමේ ස්ථානයේ ඉන්නවා අවසර ලත්, ඒ කියන්නේ අදාළ පළාතේ සංචාරක අමාත්‍යංශයේ අවසරලත් සංචාරක අමාත්‍යංශයෙන් අවසරලත්, ඒ කියන්නේ ඒ වගේම ඒ අවසර පත්‍රයේ ලබා හැඳුනුම් පතක් සහිත මග පෙන්නානම් ඉන්නවා. ඔවුන්ගෙන් ඔවුන් සමග තමයි ගමන් කළ යුත්තේ. එසේ නොමැතිව මේ රක්ෂිතයට ඇතුල් වීම සම්පූර්ණයෙන්ම තහනම්. එසේ නොමැතිව ඇතුල් වුණු පුද්ගලයෙක් හිටියොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ මිට පෙරත් වාර්තා වුණා මේ උපකාරක පන්ති යන මුවාවෙන් පාසල් ළමුන් බොහෝ වෙලාවට මේ විවිධ මාර්ගවලින්, මේ ප්‍රධාන ඇතුල් වෙන තියෙන මාර්ගයෙන් නෙවෙයි විවිධ මාර්ගවලින් මේ රක්ෂිතයට ඇතුල් වෙලා කටයුතු කරනවා කියලා බොහොම දවල් කාලේ. ඒ නිසා අපි මේ ප්‍රදේශයේ සිටින දෙමව්පියන්ගෙනුත් අපි ඉල්ලා සිටිනවා තමන්ගේ දරුවා උපකාරක පන්ති වලට යනවා නම් බලන්න ඔවුන් උපකාරක පන්ති ගිහිල්ලා තියෙනවද නැත්නම් කණ්ඩායම් වශයෙන් මේ අවදානම් ස්ථානවලට ගමන් කරනවා. ඒ වගේ මේ රක්ෂිතවලට ඇතුල් වුණාට පස්සේ ඔවුන් විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙනවා, විවිධ අනතුරු වලට පත් වෙන්නට පුළුවන්. නමුත් අනතුරකට පත් වුණාට පස්සේ ඒ සම්බන්ධව කතා කරන්නේ නැතුව ඔබ සොයා බලන්න මේ දරුවන් මේ ස්ථානවලට ගමන් කරන අවස්ථාවන් තියෙනවා. පොලිසිය මීට පෙරත් මේ ස්ථාන පරීක්ෂා කළා.
එවැනි ස්ථානවලින් මේ දරුවන් ඉවත් කිරීමට කටයුතු කළා තිබුණා. නමුත් තවදුරටත් අපි ඉල්ලා සිටින්නේ දෙමාපියන් කරුණාකරලා අවධානයෙන් ඉන්න. ඒ වගේම තමයි ඒ ස්ථානයේ අවසර ලබාගෙන සිටින මග පෙන්වන්නන් ඉන්නවා නම් ඔවුනොත් මේ අඩු අයස් දරුවන් පැමිණෙනවා නම් ඔවුන් හඳුනා ගැනීමට කටයුතු කරන්න වැඩිහිටි පිරිස පමණක් මේ ස්ථාන වලට රැගෙන යන්න ඕන නැත්නම් මේ දරුවන්ව ඒ ස්ථාන වලට ඇතුළු වෙන්න දෙන්න එපා. ඒ වගේම ඔවුන්ට මඟ පෙන්වීමට අවශ්‍ය කටයුතු කරන්න එපා. ඒ නිසා දැන් මේ වන විට අවසර ලබාගෙන ඒ ස්ථානයේ කටයුතු කරන පිරිසක් ඉන්නවා අදාළ පළාත් පාලන ආයතනවලින් අවසර ඇතුව. ඔවුන්ගෙනුත් අපි ඉල්ලා සිටින්නේ මේ වගේ පාසල් ළමුන් මේ ප්‍රදේශයට ඇතුළු වීමට අවසර දෙන්න එපා දෙමාපියන් නොමැතිව තනිව පැමිණියොත්. ඒ නිසා දෙමාපියන් හෝ බාරකරුවන් එක්ක පැමිණීම ගැටලුවක් නෙවෙයි. නමුත් මේ තනිකර කණ්ඩායම වශයෙන් උපකාර පන්ති යන මුවාවෙන් එන මේ පාසල් දරුවන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියන ඉල්ලීම අපි කරනවා. කෙසේ වුවත් කිසිම පුද්ගලයෙකුට අවසර නැතුව මේ ප්‍රදේශයට ඇතුළු වෙන්න බෑ. ඒ වගේම ඇතුළු වීම අවශ්‍ය වෙන්නේ ඒ ගමන් කරන්න නියමිතව තියෙන ඒ මන්සන්ධියෙන් උඩදිවලමට ඇතුළු වෙන මන්සන්ධියෙන් තමයි ඇතුළු වෙන්නට ඕන. එසේ නොමැතිව වෙනත් පළාත්වලින් මේට ඇතුළු වෙන්නට එපා. මේ වගේ අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම වනාලි සහ වෙනත් සතුන් මේ ප්‍රදේශවල ගැවසෙනවා. ඒ වගේම තමයි අපි දකිනවා දැන් සංචාරය කරන බොහෝ පිරිසක් ඉන්නවා මේ YouTube හදාගෙන YouTube කරුවන් විදිහට තමයි ඔවුන් ඉන්නේ. ඒ සංචාරය කරන අතර වාරයේ විවිධ අවදානම් බඩ ඔවුන් කරනවා. මේ වගේ දියෑලි වගේ තැන්වලට ගිහිල්ලා, කැලෑ ඇතුළට ගිහිල්ලා, රක්ෂිත ඇතුළට ගිහිල්ලා විවිධ අවදානම් බඩ කරනවා. මෙන්න මේ වගේ අයට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය ශ්‍රී ලංකා පොලිසිය විදිහට? ඔව්, මීට පෙරත් ඇත්තටම දැන් මට මතකයි පසුගිය දිනවලත් මහනුවර ප්‍රදේශයේත් මේ වගේ කණ්ඩායමක් ගිහිලා අතරමං වුණා. අවසානයේදී පොලිසියට සහ ගම්වාසීන්ට විශාල පරිශ්‍රමයක්, ඉතාම අධික වැස්ස තියෙන අවස්ථාවක රාත්‍රී කාලයේ විශාල උත්සාහයක් දරන්නට මේ පිරිස බේරා ගැනීම සඳහා ඉතින් එවැනි අවදානම් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම ඒ විශාල ජීවිත අවදානමක්. එවැනි තත්ත්වයන් වලදී වෙන්නේ ඒ ස්ථාන යම්කිසි අන්තරායකාර දේවල් සිදුනාට පස්සේ මෙවැනි ස්ථාන අර නරඹන්නට යවන්න තියෙන අවස්ථාවන් සහ යම් යම් සීමාවල් පනවන්න සිද්ධ වෙනවා එවැනි කටයුතු වලදී. ඉතින් එය මහ ජනතාවට ලබා දීලා තියෙන අවස්ථාව ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලක් නැතුව එය ක්‍රමානුකූලව භාවිතා නොකිරීමේ ප්‍රතිඵලයක් විදිහට සමහර විට මේ වගේ සීමාවන් නැති වෙන්නට පුළුවන්. අදාළ පළාත් පාලන ආයතන වලින් හෝ යම් කිසි සම්බන්ධ වාකියුත ආයතන විවිධ නීති රීති ඒ ප්‍රදේශවලට පනවන්නට සිද්ධ කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ එවැනි දේවල් කරන්නට එපා. ඔබ විනෝද වෙන්න, සංචාරකයෙක් විදිහට යන්න, පරිසරය ආරක්ෂා කරන්න, පරිසරය විනාශ වෙන්න කටයුතු කරන්නට එපා. ඒ වගේම තව කෙනෙකුට ඒ ස්ථානය නරඹීම සඳහා ඉතිරි කරන්න, ඒ වගේම ඔබ යම්කිසි ආකාරයකට විනයක් ඇතුව ඒ ස්ථානය නරඹලා නැවත පැමිණෙන්නේ. ඒ වගේම තමයි නීත්‍යානුකූලව පිරිසක් සූදානම් කරලා තියෙනවා. ඒ වෙනම නිලධා අවසරලත් පිරිසක් සූදානම් කරලා තියෙනවා අදාළ පළාත් පාලන ආයතනවලින් මඟ පෙන්වන්න විදිහට ඔවුන් සමග පමණක් ගමන් කරන. ඒතර ඔවුන් උපදෙස් දෙයි, ඒ වගේම ඔවුන් ඒ ප්‍රදේශය පෙන්නයි, ඔවුන් උපදෙස් දෙයි. එතකොට දන්නවා ඒ සමග ගමන් කර පිරිස නැවත ගිය බව, ඒ වගේම ඔවුන්ට අනතුරක් නැතුව නැවත පැමිණිය බව. නිසා ඔබ අතරමං වීමක් සිදු වෙන්නෙත් නැහැ. මේ වගේ අවාසනාවන්ත මේ වනාලි පහර දීම වගේ සිදුවීම් වෙන්නෙත් නැහැ. අතරම ඔවුන් මේ සිටි ප්‍රදේශය සාමාන්‍යයෙන් පුද්ගලයන් නැවතී සිටින ප්‍රදේශයක් නෙවෙයි, කන්දේ ඉහළම ප්‍රදේශයක්. ඒ ප්‍රදේශය සාමාන්‍යයෙන් නැවතින්නෙත් නැහැ. ඒ පිළිබඳව නොදැන, මොකද පිට සිට යම්කිසි පිටපලාතක සිට මේ ආකාරයට ගියහම ඒ පලාත පිළිබඳව දන්නේ නැහැ. ඉතින් යම්කිසි ආකාරයක මුදලක් උපයා ගන්න යම්කිසි පිරිසක් කටයුතු කරලා මේ ආකාරයට වැරදි තොරතුරු දීලා උන් අපහසුතාවයට පත් කරනවා. දැන් ඒ නිසා මේ ජීවිතයක් අවසනාවන්ත ලෙස අහිමි වෙලා තියෙනවා. ඒ වගේම කළුතර 16 හැවිරිදි පාසල් සිසුවෙගේ මේ මරණය සම්බන්ධයෙන් මේ වෙනකොට ප්‍රධාන සැකකරුවෙක් විදිහට පුද්ගලෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔහු අද දවසේදී අධිකරණයට ඉදිරිපත් කළා තියෙනවා. ඒ සම්බන්ධ මොන තීරණයක් ලැබිලා තියෙනවද? ඔව්, මෙම සැකකරු රඳවා ගැනීමෙන් නියෝග ලබාගෙන තමයි විමර්ශන කටයුතු සිදු කරේ. අද දින ගරු අධිකරණය ඉදිරිපත් කරා. ඔව්, ගරු අධිකරණයෙන් නියෝග ලබා දුන්නා මේ මාසේ 26 වන දින දක්වා රක්ෂිත බඳනාගාරගත කිරීමට. ඒ අනුව ඒ ප්‍රධාන සැකකරු මේ මාසේ 26 වන දින දක්වා රක්ෂිත බඳනාගාරගත කරලා තියෙනවා. මේ සම්බන්ධව තවමත් ඝාතනයක්ද මේ සිසුවේ නැතිනම් සියදිවි නසා ගැනීමත් සම්බන්ධව කරුණු අනාවරණය වෙලා නැද්ද? තවම තීරණයක් ලැබිලා නැද්ද? නැහැ, මෙතෙක් තීරණයක් ලැබිලා නැහැ. මොකද තවදුරටත් වෛද්‍ය පරීක්ෂණ පැවැත්වෙනවා. විශේෂයෙන්ම පොලිසිය ගරු අධිකරණයෙන් ඉල්ලා සිටියා මේ මෘත ශරීරයට අදාළව තියෙන සලකුණු අනුව මෙම සැකකරුවන්
සහ සැකකරුවන් දෙදෙනා සහ මෙතෙක් මේ සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්න මෙම හෝටලේ රැඳී සිටි අය කියන සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුට, ඒ කියන්නේ විශේෂඥ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් ලබා ගත්තා. ඒ අනුව බන්ධනාගාරයට නියෝග කර උපදෙස් දෙනු ලැබුවා. ඉදිරි සතියේ දිනකදී ඔහු මෙම සැකකරුවන් ඒ ආකාරයට විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කළා වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනවා. පිළිමතලාවේ පොලිසියේ නිලධාරීන් පිරිසකට පහර දීලා තියෙනවා. මේ යම් කිසි පාර්ටියකට සහභාගී වෙච්ච පිරිසක් තමයි මේ පොලිසියට පහර දීලා තියෙනවා. කියන්නේ මේ සම්බන්ධව මොකද්ද මේ අතුරු සිද්ධ වෙලා තියෙන්නේ? ඔව්, පසුගිය දිනක කඩුගන්නා පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් ඒ පොලිස් ස්ථානයේ සේවය කරපු නිලධාරීන් දෙදෙනෙකුගේ ස්ථාන මාරු වීමක් සම්බන්ධව ඒ ආසන්නයේ තිබෙන අවන්හලක යම් කිසි කීප දිනක එකතු වෙලා කුඩා සාදයක් තිබිලා තියෙනවා. එහිදී යම් කිසි ආකාරයකට මේ ස්ථානට පැමිණ සිටි පිරිසක් අතර යම් කිසි බහිම් බස් වීමක් ඇති වෙලා පිළිමතලාව ප්‍රදේශයේදී මේ දෙපිරිස අතර පහර දීම යම් කිසි මාර්ගයේදී පහර දීමක් සිදු වෙලා තියෙනවා මේ දෙපිරිස. ඒ ස්ථානයේ ඒ සිදුවීම වෙන අවස්ථාවේ පොලිස් ස්ථානයට තොරතුරු ලැබිලා තියෙනවා ඒ ස්ථානයේ යම් කිසි දෙපිරිසක් අතර පහර දීමක් සිදුවන බව. ඒ අනුව පොලිස් නිලධාරීන් එතනට ගමන් කළ තියෙනවා. පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මාර්ගයේ රාජකාරියේදී සිටි ඔවුන් අතර ඇති වෙච්ච පහර දීම අතරතුර මේ නිලධාරීන් ඒ වළක්වනට යන අවස්ථාවේදී ඒ ගියපු නිලධාරියෙක් ඒ පිරිස අතර ඔවුන් අතර ඇති වෙන පහර දීමේදී පොලිස් නිලධාරියාට එයින් ඔවුන් එල්ල කරන ලද පාලක් පොලිස් නිලධාරියට වැදිලා තියෙනවා. කෙසේ හෝ පොලිස් නිලධාරියා බිම ඇදවැටීම නිසා තුවාල වෙලා තියෙනවා. පසුව මේ වන විටේ පොලිස් නිලධාරියා රෝහල් ගත කරලා තියෙනවා. ඒ වගේම මේ පහර දී ඒ කියන්නේ මේ මාර්ගයේදී පහර දීම සිදු වූ පිරිස අතරත් මේ සාදයට සහභාගී වූ පොලිස් නිලධාරියෙකුත් ඉඳලා තියෙනවා. ඔහුත් මේ වන විට රෝහල් ගතව ඉන්නවා. මේ සිද්ධිය සම්බන්ධව විමර්ශනයක් එම දිස්ත්‍රික්කයේ බාර සහකාර පොලිස් අධිකාරීවරයෙක් ගේ ප්‍රධානත්වයෙන් යුතුව විමර්ශන කටයුතු පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම මේ වන විට සැකකරුවන් හතර දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා මැයි මස 17 දින දක්වා. ඔවුන් පිළිමතලාව සහ කඩුගන්න ප්‍රදේශයේ පදිංචි තරුණයන් වයස අවුරුදු 20 30 අතර වයසේ පසුවන. ඒ වගේම මේ පොලිස් නිලධාරීන්ට මේ සම්බන්ධ වෙලා තිනවා. ඔවුන්ගේ මේ සම්බන්ධ වීම සහ පහර දීමක් සිදු වෙලා තිනවා. නම් ඔවුන් සම්බන්ධවත් ඒ අදාළ දැනට රෝහල් ගත වෙලා තින්න පුද්ගලයාත් මේ පොලිස් නිලධාරියත් මේ ගැටුමට සම්බන්ධ වෙලා තිනවා. ඒ නිසා ඒ සම්බන්ධව තමයි සහකාර පොලිස් අධිකාරීවරයා විමර්ශන පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. ඒ විමර්ශන කටයුත්තවලදී කුමක්ද කියලා මේ තත්ත්වය අනාවරණය කරගන්න එහෙම යම් කිසි ආකාරයක විනෝද ක්‍රියාවක් යෙදිලා ඉන්නවා යෙදිලා තිබෙනවා නම් ඊට අදාළව විනයානුකූලව ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ඔවුන්ට එරෙහිව අපරාධමය වරදක් සිදු වෙලා තියෙනවා නම් අපරාධ නීති යටතේ ඔවුන්ට එරෙහිව කටයුතු කරනවා. ඒ සඳහා තමයි මේ පරීක්ෂණ කටයුතු සිදු කරන්නේ. මේ සිද්ධිය උද්ගත වෙලා තියෙන්නේ කවද? ඔව්, මේ සිද්ධිය සිදු වෙන්නේ 10 දින රාත්‍රි 10 දින රාත්‍රි තමයි මේ සිදු වෙන්නේ පිළිමතලා ප්‍රදේශයේදී. මේ වන විට සැකකරුව හතර දෙනෙක් අත්අඩංගුවට ගත මීට අදාළව තවදුරටත් විමර්ශන කටයුතු අවසන් නැහැ. තවදුරටත් විමර්ශන කටයුතු කරලා තව අත්අඩංගුවට ගන්න ඉන්න සැකකරුව ඉන්නවා නම් ඒ අනුව කටයුතු කරනවා. දැන් මේ පොලිස් නිලධාරීන් කීප දෙනෙකුත් මේ පාටියට සම්බන්ධ වුණා කියලා කියනවා. එතකොට ඒ අය මේක නීත්‍යානුකූලවද සහභාගී වෙලා තියෙන්නේ? ඒ කියන්නේ අනවසරයෙන් කියලාද පාටිය? විවේකී අවස්ථාවක පොලිස් නිලධාරියෙක් සාමාන්‍යයෙන් ඔහුගේ විවේකී කාල සීමාව තුළ යම් කිසි සාදයකට සහභාගී වීම සම්බන්ධව එහෙම නීතිමය බැඳීමක් නැහැ. නමුත් අපි බලනවා යම් කිසි ආකාරයක දැනෙන් දී යුතු කාරණයක් තීබිද්දී, මොකද ස්ථාන මාරු වීමක් සම්බන්ධව සංවිධානය වෙච්ච යම් කිසි ආකාරයක සාදයක්. නමුත් එයත් නිල වශයෙන් වෙච්ච දෙයක් නෙවෙයි. නමුත් නිලධාරියෙකුට එහෙම බාධාවක් නැහැ. යම් කිසි ස්ථානයකට ගිහිල්ලා තමන් හිතවත් කෙනෙකුට ආහාර වේලක් අරගෙන දෙන්න එහෙම තහනමක් නැහැ. මොකද පුරවැසියෙකුට තන අයිතිය උටක් තියෙනවා. නමුත් යම් කිසි ආකාරයක විනය කඩකිරීමක් සිදු වෙලා තියෙනවද කියන කාරණේ තමයි විශේෂයෙන්ම සහකාර පොලිස් අධිකාරීවරයා පත් කළා විමර්ශනය කරන්න. ඒ නිසායි ඒ විමර්ශනයේදී තොරතුරු අනාවරණය වුණොත් මොවුන් යම් කිසි ආකාරයක විනය කඩකිරීමක් කරලා තියෙනවා
යම්කිසි ආකාරයක අපරාධ මේ වරදක් කරලා තියෙනවා කියලා උන්ට එරෙහිවත් ඒ වෙනදා කරන ආකාරයටම පොලිස් නිලධාරීන්ට එරෙහිවත් අවශ්‍ය නීති ක්‍රියාත්මක කරනවා. නමුත් ඔබ විමසුවා වගේ මෙතන අවසර ලබා ගැනීමක් කියන කාරණය විශේෂයෙන්ම වැදගත් වෙන්නේ නැහැ. නමුත් ඒ ගැනත් සුවබැලීමක් කරනවා. අවසරයක් ලබා ගත යුතු කාරණයකටද මොහු මේ වෙන විට මැදිහත් වෙලා තියෙන්නේ. අවසර ලබා ගැනීමක් ගත යුතු නම් ඒ සඳහා අවසර ලබා ගැනීමක් නොගෙනද මේට ගිහිලා තියෙන්නේ කියන කාරණයත් සොයලා බලනවා පරීක්ෂණයේදී. ඊයේ දවසේදී බණ්ඩාරම් ප්‍රදේශයේ ළමුන් පිරිසක් පැහැර ගන්න උත්සාහ කරා කියලා ප්‍රවෘත්තියක් වාර්තා වුණා. ඊට පස්සේ ඔබතුමාලාගේ මැදිහත් වීමේ ශ්‍රී ලංකා පොලිසිය සහ යුද හමුදාවේ මැදිහත් වීමේ විශේෂ ආරක්ෂාවක් තර කරලා තිබුණා බණ්ඩාරම් ප්‍රදේශයේ. මේ වෙනකොට මේ වෑන් රථයක දෙන්නෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා මේ ළමයි පැහැර ගන්න හැදුවා උත්සාහ කරා කියන කාරණාව සම්බන්ධයෙන්. මේ සම්බන්ධව කොහොමද විමර්ශන කටයුතු? ඔව්, පසුගිය 6 වෙනිදාත් 8 වෙනිදාත් මන්නාරම් ප්‍රදේශයේ ළමුන් සඳහා මේ යම්කිසි වෑන් රථයකින් ඇවිල්ලා ළමුන් සඳහා චොක්ලට් වැනි දෙයක් දීලා ළමුන්ව පැහැර ගන්න හැදුවා කියලා පැමිණිලි 3ක් පමණ ඇවිල්ලා තියුණා මන්නාරම් මුලස්ථාන පොලිසියට. ඒ සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කළා. මේ පැමිණිලි වලට අදාළව ඒ ස්ථාන පරීක්ෂා කළා, CCTV දර්ශන පරීක්ෂා කළා, ප්‍රකාශ සටහන් කළා, ඇසදුටු සාක්ෂි තියෙනවද යන්න පරීක්ෂා කළා. විමර්ශන කටයුතු ආරම්භ කරලා තිබුණා, විමර්ශන කටයුතු සිදු කරලා තිබුණා මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මන්නාරම. ඒ අනුව ඔහුට අනාවරණය වෙලා තිබුණේ මේ පැමිණිලිවල තියෙන තත්ත්වයන් ඒ ආකාරයෙන්ම සිදු වෙලා නැති බව. කෙසේ වුවත් විමර්ශන කටයුතු නතර කරලා තිබුණ නැහැ, නොකොඩවා විමර්ශන කටයුතු සිදු කරා. නමුත් ඔහු විසින් මා වෙත වාර්තා කරලා තිබුණා මේ පැමිණිලිවල යම්කිසි ආකාරයකට ඒ කියන තොරතුරු වල යම්කිසි සත්‍යතාවයක් තියෙනවාද යන්න තවදුරටත් පරීක්ෂා කරන්න ඕනේ. ඒවා බැලු බැල්මට යම්කිසි ආකාරයකට ව්‍යාජ තත්ත්වයක් පේනවා. ඒ නිසා මේවා තවදුරටත් තහවුරු කරගන්න ඕන. මේ කියන ආකාරයේ දරුවන් කියන ආකාරයේ තත්ත්වයක් නිරීක්ෂණය වෙන්නේ නැහැ කියලා. ඒයින් අතරතුර තමයි තලයි මන්නාරම් ප්‍රදේශයේදී ඊයේ සවස් කාලයේදී මේ වෑන් රථයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තේ. මේ දෙදෙනා සම්බන්ධව පරීක්ෂා කිරීමේදී ඔවුන් මන්නාරම නගරයේ වෙළඳාම් කරන පුද්ගලයෙක්, ඔහු වෑන් රථයේ හිමිකරුමත්, ඔහු යම් ආකාරයක රූපලාවන්‍ය අවශ්‍ය භාණ්ඩ, රූපලාවන්‍ය භාණ්ඩ, ඒවලංගේ වෙනත් ආහාර වර්ග අලෙවි කරන වෙළඳසැලක් පවත්වාගෙන යන කෙනෙක්. ඔහු ඒ වෑන් රථයෙන් ගොස් විවිධ වෙළඳසැලවලට ඒ භාණ්ඩ බෙදා හරින කෙනෙක් බවට අනාවරණය වෙලා තියෙනවා. ඒ වගේම වෑන් රථයේ ගමන් කරන්නේ පුද්ගලයා ඔහුගේ සහායකයා වශයෙන් කටයුතු කරලා තියෙනවා. ඔවුන් විසින් යම්කිසි ළමුන් කීප දෙනෙක් ඔවුන් ඉදිරියේදී ඔවුන් වෑන් රථේ ගමන් කිරීමේදී යම්කිසි ළමුන් කීප දෙනෙක් දිව ගිය බව ඔවුන් කියනවා. නමුත් ළමුන් දැනුම් දෙනවා ඔවුන්ට ළමුන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ ඔවුන්ට යම්කිසි ආකාරයක චොක්ලට් වැනි දෙයක් දුන්න උත්සාහ කරා. ඒ නිසා ඔවුන් පැන දිව්වා කියන කාරණය. කෙසේ වෙතත් මේ සම්බන්ධවල තවදුරටත් මේ සම්බන්ධයෙන් යම් පරස්තාවයන් ඇති වෙලා තියෙනවා. ඒ වගේ මේ වෑන් රථය අපි පරීක්ෂා කරනවා CCTV දර්ශනවල. මේ කියන පසුගිය 6 වෙනි දින 8 වෙනි දින මන්නාරම් ප්‍රදේශයේ මේ කලින් තිබුණු පැමිණිවලට අනුව ඒ ප්‍රදේශයේ මේ සංචාරය කරලා තියෙනවද මේ කියපු වෙලාවල වලට කියලා ඒ සම්බන්ධවත් අපි අවධානය යොමු කරලා තියෙනවා. කෙසේ වුවත් මේ දරුවන් කරන පැමිණිලි සම්බන්ධව අපි නොසලකා හැරීමක් කරලා නැහැ. ඒ සම්පූර්ණයෙන් මේ පිළිබඳ තවදුරටත් ගැඹුරු විමර්ශනය කරනවා. නමුත් මෙතෙක් කරන ලද විමර්ශනවලදී මේ පැමිණිණියවල තිබෙන තත්ත්වයන් හරියටම තහවුරු වෙලා නැහැ. ඒ කියන්නේ ස්ථානවල CCTV දර්ශන අරඹීමේදී ඒ ස්ථානවලින් මෙවැනි ආකාරයට වෑන් රථයක් ගමන් කළ බව, එවැනි පැහැර ගැනීමක් කිරීමට කටයුතු සිදු වූ බව සහ මේ සමහර වෙලාවට මේ උදෑසන වගේ ජනාකීර්ණ අවස්ථාවක මෙවැනි කටයුත්තක් සිදු වෙන්න පුළුවන්ද කියන සැකය සහ එවැනි දේවල් විමර්ශන නිලධාරීන් අවධානය යොමු කරලා තියෙනවා. කෙසේ වුවත් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මේ දරුවන් කරන පැමිණිලි කිසිසේත් මවතාක්ෂේප කළා නැහැ. මේ පැමිණිලි සම්බන්ධව සුවිශේෂී කණ්ඩායම් කීපයක් විශේෂයෙන් කොට්ටාෂ අපරාධ විමර්ශනංශය, මන්නාරම් මුලස්ථාන පොලිසිය, තලේ මන්නාරම් මුලස්ථාන පොලිසිය, මේ සියලුම නිලධාරීන්, ඒ වගේම බුද්ධ නිලධාරීන් එකතු වෙලා ඒ අදාළ විමර්ශන කටයුතු පරීක්ෂණ කටයුතු සිදු කරනවා මේ තියෙන සත්‍යතාවය අනාවරණය කර ගැනීම සඳහා. මේ සැකකරුවන් ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තියෙනවා. ඒ වගේම ඔවුන් පිළිබඳව ඔවුන්ගේ දුරකථන අංකයන් සහ ඒවා පිළිබඳවත් අපි විශ්ලේෂණය කිරීමට අවශ්‍ය කටයුතු ක්‍රියාමාර්ග ගනු ලබනවා. ලක්තිරණ පුවතකට එහා කී රටගෙන කැක්කුමක්